අයිබෝන් පුතේ හැමෝටම ඔන්න 2024 මෙවර විභාග ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවන්ට මේ පාර තව මාස 8ක වගේ කාලයක් ඔබට ඉතුරු වෙලා තියෙනවා අපි විශ්වාස කරනවා නොවැම්බර් මාසෙදී විභාගේ තියාවි කියලා ඉතින් මේ මාස 8ක කාලය තුල ඔබ කොහොමද ප්‍රතිඵල හදාගන්නේ ඉතින් මේක ප්‍රතිඵල හදන වැඩසටහනක් ගිනුම් කරන්නේ පුතේ හරියට මාතෘකා ටික අවබෝධ කරගෙන හරියට මේ මාතෘකා ටික ප්‍රැක්ටිස් කරලා හරියට ප්‍රශ්න පත්‍ර ටික පුහුණු වෙන ආකාරය පිළිබඳව ප්‍රතිඵල හදන වැඩසටහනට ඔන්න ඔබ තවමත් සම්බන්ධුනේ නැත්නම් මේ ඔබට තමයි මේ පරිවිදේ දෙන්නේ. ඔබ පුතේ ෆස්ට් ෂයි ලිව්වත් සෙකන්ඩ් ෂයි ලියන්න හිටියත්. ඒ කියන්නේ ඔයා කොහොම හරි දෙ ෆස්ට් ෂයි විභාගෙ ලියන්න හිටියත් සෙකන්ඩ් ෂයි එක විභාගෙ ලියන්න හිටියත් ෆස්ට් ෂයි එකේ යම් කිසි දේවල් වෙලා ඔබ සෙකන්ඩ් දෙවෙනි පාර ලියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆස්ට් ෂයි ලියනවා වෙන්න පුළුවන්. ඔබ පුතේ අරමුණ අත්හරින්න එපා. ඔබට ජීවිතේ ජයග්‍රහණය කරගන්න හොඳටම කාලය තියෙනවා. ඔබ තවම ප්‍රමාද නැහැ. එහෙනම් අපි ප්‍රතිඵල හදන්න අපි මොකද්ද පුතේ කරන්න ඕනේ? මේකට කතා කර කර ඉඳලා හරියන්නේ නැහැනේ. අපි මේකට වැඩ කරන්න ඕනේ. ඒකද මහන්සි වෙලා වැඩ කරලා ඔයාගේ හීන දිනන්න වැඩ කරන්න කැමති දරු ඉන්නවා නම් මෙන්න ඔයාට අපේ ගිනුම් කරණයෙන් ඔබව දිනවන වැඩසටහන. මොකද්ද පුතේ මේ වැඩසටහන? ඔයා දන්නවා අපි දැන් මේ වෙනකොටත් ආරම්භ කිරීමක් කරනවා මේ සතියේ සිට. මේ සතියේ සිට. මේ සතියේ ඉඳලම ඔයාලට පුළුවන් ඔන්න මේ සතියේ බදාදා බදාදා දිනදී අපි යුනිට් পেපර් ක්ලාස් එක ආරම්භ කිරීමක් කරනවා යුනිට් পেපර් ක්ලාස් එක හරි යුනිට් পেපර් ක්ලාස් එක යුනිට් යුනිට් পেපර් ක්ලාස් එක පුතේ ආරම්භ කිරීමක් කරනවා බදාදා රාත්‍රී 8:15 ඉඳන් 10:15 වෙනකම් බදාදා රාත්‍රී 8:15 ඉඳන් 10:15 වෙනකම් අපි යුනිට් পেපර් ක්ලාස් එක ආරම්භ කරනවා. ඔබ දන්නවා මේක සම්පූර්ණයෙන්ම නොමිලේ යන වැඩසටහනක්. ඒකට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම අපි මේ සතියේම ඔබ දන්නවා බ්‍රහස්පතින්දා මූල්‍ය ගිනුම් කරණය. මූල්‍ය ගිනුම් කරණය පාඩම ගිනුම් කරණය පාඩ මූල්‍ය ගිනුම් කරණයෙන් ගිනුම් කරණය හා එහි අවශ්‍යතාවය මේ තියෙන්නේ. ගිනුම් කරණය හා එහි අවශ්‍යතාවය කියන පාඩමෙන්ම ආරම්භ කරනවා පුතේ අපි ස්පීඩ් තියරි පන්තියේ. ඒතොර අපි තියරි පන්තියක් පවත්වනවා. ඒ කියන්නේ තියරි නැවත අවබෝධ කරගන්න ඕනේ දරුවන්ට. පළවෙනි පාඩමෙන් ඉඳන් පාඩම් 16ටම අදාළව තියරි අවබෝධ කරගන්න කැමති දරුවන්ට. අපි පුතේ ස්පීඩ් තියරි පන්තියේ මෙන්න මූල පළවෙනි පාඩම ගිනුම් කරන අයහි අවශ්‍යතාවයේ පාඩමේ තියරි කොටස් නැවත සාකච්ඡා කරන්නට පටන් ගන්නවා මේ සතියේ බ්‍රහස්පතින්දා. වදන්න වෙලාව රාත්‍රී 8 ඉඳන් රාත්‍රී 12 වෙනකම් අපි සාකච්ඡා කරනවා ගිනුම් කරන ඇහි අවශ්‍යතාවය. ඒ වගේම ගිනුම් කරන සමීකරණවල ආරම්භය. එතකොට මිරි තියරි වැඩේ කරන්නට පටන් ගන්න. ඒ වගේම පුතේ සිකුරාදා සහ බ්‍රහස්පතින්දා දින දෙකේම අපි ස්පීඩ් තියරි වැඩසටහන තමයි කරන්නේ. ස්පීඩ් තියරි වැඩසටහන තමයි කරන්නේ. සිකුරාදා දිනදී අපිට කලමනාකරණ ගිනුම් කරන්නේ මේ දිනේ. කලමනාකරණ ගිනුම් කරණය කියන කොටස ආරම්භ කරනවා. මේකේ පිරිවැය හැඳින්වීම කියන එක ආරම්භ කරනවා මේ සතියේදී. පිරිවැයකරණය හැඳින්වීම කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා මේ සතියේ සිකුරාදා දිනේදී. ඉතින් බ්‍රහස්පතින්දා මූල්‍ය ගිනුම් කරණයට අදාළව ගිනුම් කරණයයි අවශ්‍යතාවය කියන කොටස කලවනාකරණ ගිනුම් කරණේ පිරිවැය හැඳින්වීම කියන කොටස අපි සම්පූර්ණයෙන් පුතේ ආරම්භ කරමු මේ ස්පීඩ් තියරි එක ඔන්න මේ සතියේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් 8 ඉඳන් 12 වෙනකම් මේක නම් 8 ඉඳන් 11 වෙනකම් තමයි යන්නේ මේ සිකුරාදා දිනදී ඒකටත් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් මම මේ සතියේ පටන් ගන්න මාතෘකා ටික කිව්වේ මේ මාසේදී මොකද්ද කරන්න කියලාත් මම දැන් ඉස්සරහට කියන්නම් ඒ වගේම පුතේ ඔයාට පුළුවන් ඉරිදා අපි පටන් ගන්නවා අපේ රිවිෂන් පන්තියේ ස්මාර්ට් රිවිෂන් පන්තියේ රිවිෂන් පන්තියේ අපි ගිනුම් කරන සමීකරණ වලින් තමයි පටන් ගන්න. ඔන්න ගිනුම් කරන සමීකරණ වලට අදාළව ගණන් හදන්න. ඔයාට මේ පාර විභාගෙට අපි සමීකරණ පාඩම් 16ටම අදාළ පාඩමෙන් පාඩම අර සෙකන්ඩ් පේපරේ ප්‍රශ්න ඔබට හුරු කරන එක තමයි පුතේ මේකෙන් වෙන්නේ. අපි සංකීර්ණ ගණන් හදනවා. ඉතින් ගණන් හදන්න පටන් ගන්නවා ගිනුම් කරන සමීකරණ වලින් ඒත් රාත්‍රී 8:30 ඉඳන්
අටේ ඉඳන් 11:30 වගේ වෙනකන් අපි සම්පූර්ණයෙන් ගිනුම් කරන සමීකරණ ගණන් හදනවා ස්මාර්ට් රිවිෂන් පන්තියේ මේ සතියේ. ඒතර මේ සතියේදී බදාදා යුනිට් පේපර් එක බ්‍රහස්පතින්දා මේ තියරි ස්පීඩ් තියරි කියන මුලින් ඉඳන් තියරි නැවත මැයි මාසයේ වෙද්දී අවසන් කරගන්න කැමති දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් මේකට ගිනුම් කරන අය අවශ්‍යතාවය පිරිවැය කරන්නේ හැඳින්වීම අපි කරනවා මේ සිකුරාදා වෙද්දී ඒ වගේම ඉරිදට මෙන්න ගිනුම් කරන සමීකරණ ගණන් හදලා අපි රිවිෂන් පන්තිය ආරම්භ කිරීමක් කරනවා මේකෙත් පාඩම් 16ම අපි ඉදිරියට කරගෙන යනවා. ඉතින් ඔයාලගේ ප්‍රතිඵල හදා ගන්න නම් පුතේ දැම්ම මේ වැඩේට බහින්න මේ මාස 8ම එක වගේ මහන්සියෙන් වැඩ කරන්න පුළුවන් හැම දරුවෙක්ම පුතේ ලයිව් වෙන්න අපි මේ පන්තියට ඔබව සූදානම් දිරිමත්මම ඔබගේ මේ ගමන ගෙනිහිල්ලා ඉහළම ප්‍රතිඵලයක් ලබා දීමේ ක්‍රියාන්විතය එහෙම නැත්නම් අරගලය ආරම්භ කරන්නට සූදානම් අපි. ඉතින් මේ සඳහා ඔබට සම්බන්ධ වෙන්න කැමතිනම් ඔබ කැමති නම් සම්බන්ධ වෙන්න මම කියන්නම් පෙබරවාරි මාසයේදී ඒ කියන්නේ අපි හිතුවා මෙහෙම මේ පෙබරවාරි මාසයේනේ පෙබරවාරි මාසයේදී අපි තියරි පන්තිය තුල ස්පීඩ් තියරි පන්තිය තුල ස්පීඩ් තියරිය තියෙනවනේ මේ ස්පීඩ් තියරි පන්තිය තුල අපි පුතේ අනිවාර්යෙන් ගිනුම්කරණය හා එහි අවශ්‍යතාවය කියන පාඩම ඒ වගේම පුතේ ගිනුම් කරන සමීකරණ කියන පාඩම ද්විත්ව සටහන් ගිනුම්කරණය ආරම්භක ද්විත්ව සටහන් ඉවර වෙන්නේ නැහැ ද්විත්ව සටහන් ගිනුම්කරණ ක්‍රියාවලිය කියන පාඩම ආරම්භ කිරීමකුත් කරනවා ඒ වගේම කලමනාකරණ ගිනුම්කරණයේ කොටසේ මේ ටික විතරක් නෙවෙයි පෙබරවාරි මාසයේ සිකුරාදා දිනවල වාට මෙන්න මේ මාතෘකා ටික ඉවර කර ගන්නට පුළුවන් මාතෘකා දෙකක් අපි ඉවර කරනවා ප්‍රධාන වශයෙන් එකක් පිරිවැයකරණය හැඳින්වීම කියන එක සම්පූර්ණයෙන් අවසන් කරනවා ඒ වගේම පුතේ ද්‍රව්‍ය පිරිවැයකරණය කියන පාඩම සම්පූර්ණයෙන් අවසන් කරනවා ශ්‍රම පිරිවැයකරණය කියන පාඩම ආරම්භ කිරීමක් වෙනවා එතකොට අපේ ස්පීඩ් තියරි පන්තිය තුල පෙබරවාරි මාසයේ තුල මෙන්න මේ පාඩම් ටික ආවරණය වීමක් වෙනවා. මෙන්න මේ පාඩම් ටික පෙබරවාරි මාසයේ තුලදී ආරම්භ වෙනවා. ඒ වගේම රිවිෂන් පන්තිය තුල අපි ගිනුම් කරන සමීකරණ ගණන් හදනවා. ගිනුම් කරන සමීකරණ මේකෙ පුතේ සම්පූර්ණයෙන් ගණන්මයි හදන්නේ. පේපර් ස්ටච් එකේ පේපර් එකේ තියෙන විදිහේ ගණන් හදන්නේ. ඒ වගේම සමීකරණ හදලා අපි ද්විත්ව සටහන් ගණන් හැදීමකුත් ද්විත්ව සටහන් ගිනුම් කරන ක්‍රියාවලියට අදාළ ගණන් හැදීමකුත් අපි පෙබරවාරි මාසයේ තුලදී ඔබත් සමග සාකච්ඡා කිරීමට සූදානම්. ඉතින් දිරිමත්ව ඉදිරි මාස 9 ඔබ අවසන් කරන්න. අපි පුතේ මේ තියරි පන්තිය තුල දැන් පෙබරවාරි. මාර්තු, අප්‍රේල්, මැයි මාසය. මැයි මාසයේ අවසන් වන විට තියරි පන්තිය තුල මාතෘකා 16ම අපි අවසන් කරනවා. ඒතර ඔබ මැයි මාසයේ වෙද්දී අවසන් කරගන්න කැමති නම් මාතෘකා 16ම මෙන්න අපේ ස්පීඩ් තියරි එකට එන්න. ඒ වගේම අපේ රිවිෂන් පන්තියට එන්න කැමති දරුවෝ දැන් සෙකන්ඩ් සයිඩ් ලියන ළමයිකට ඔයාට තියරි එක පුළුවන්. ඔයාට ඕනේ නැවත ගණන් හදන්න විතරයි. එහෙනම් අපේ රිවිෂන් පන්තියට සම්බන්ධ වෙලා පාඩමෙන් පාඩම ගණන් හදන්න පුළුවන්. මේ තියරි රිවිෂන් එන නොයන හැම කෙනෙකුටම පුතේ අපි යුනිට් පේපර් ක්ලාස් එක බදාදාට ෆ්‍රී යන්නේ. ඒ පිළිබඳව අපි වීඩියෝ කතා කරලා තියෙනවා, දාලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර සියල්ල ඔබට දැනගන්නට පුළුවන්. හරිද? මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකට මම ආරාධනා කරනවා ඔබට එන්න පුතේ අපි හොඳම ප්‍රතිඵලයක් හදමු. කතා කර කර ඉන්නේ නැතුව ඇත්තටම ප්‍රතිඵල හදන වැඩ කරන්න කැමති දරුවෝ එක්කහසු වෙන ලංකාවේ පුතේ ඇත්තටම වැඩ කරන දරුවෝ එකතු වෙන තැනට ඔයාලත් එන්න. පැහැදිලි එහෙනම් ඔයා මම හිතනවා මීටරයක් කියලා. ඔයාට යම් කිසි දෙයක් අවබෝධ වෙයි. අපේ channel එක දිහා බලපුවාම ඔයාට ඒක තේරෙවි. ඉතින් ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් තාම ප්‍රමාද නැහැ. මෙන්න මේ number එකට 0.7 0.227 45 16 මෙන්න මේ නම්බර් එකට පුතේ මේ 20:24 හරිද TPR තියරි පේපර් ක්ලාස් හා රිවිෂන් TPR කියලා මෙන්න මෙහෙම මැසේජ් එකක් දාන්න ඔයාට මේ තුනටම කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා විස්තර ටිකයි ඊට අනුව කටයුතු කරන්න. ඉතින් මතකයි නම්බර් එක මෙන්න මේ නම්බර් එකට මේ මැසේජ් එක දාන්න. ඒකලා සම්බන්ධ වෙයි. පුතේ දැම්මෙන් හිතේ ඉඳින්න එපා. සෙකන්ඩ් ෂයි කරන්න හිතරෝනම් දෙගිඩියාවකින් ඉඳින්න එපා. බහින්න ගේමට ඔබ ලංකාවේ හොඳම ප්‍රතිඵලයක් දෙවන මතාවලියෙන් දරුවෙක් නම් අනිවාර්යයෙන්ම ගන්නට ඕනේ. ඉතින් මම ආරාධනා කරනවා
ප්‍රතිඵල හදන්න එන්න පුතේ හැමෝම එකට එකතු වෙන්න අපි මේ පාර නම් ජයග්‍රහණයෙන් මේක කෙලවර කරමු එහෙනම් හැමෝටම ආයුබෝවන් ජයග්‍රහයේ දරුවන් මම හිතනවා අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහනට සම්බන්ධ වෙයි කියලා එහෙනම් හැමෝටම ආයුබෝවන් ජයෙන් ජය වේවා